දත්ත අසනීපවුණා. මාස නවයක්ම දුක්වින්ද. එන්න එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදුවෙච්ච වැරදි එකින් එක සිතුවම් පටයක්සේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දී උන්වහන්සේ ඒ කිසිවකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා. අනේ මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. අනේ දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවත් නුවර බලා පිටත් වුණා. සැවත් නුවර ජේතවනේ බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත් පිපාසයක් ඇති වුණා. ඒ වගේම ඇඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙලා හිටගත්ත විතරයි පොළොවින් ගිනි දැල්ලවිත් දේවදත්ත වෙලා ගත්තා. ඒ අවසන් මොහොතේ ජීතවනාරාමයේ දෙස බලා මම බුදුන් සරණ යමි. මම එසේ කියමින් දේවදත්ත පොළොවේ කිඳා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසු මෙම ගාථාව වදාලා. ඉද්ධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති පාපං මේ කතන්ති තප්පති භියෝ තප්පති දුක්ගතිං ගතු පසුතැවි ඔහු මෙලොවද පසුතැවි පරලොවදිද ඒ පව් කරන මිනිසා පසුතැවි දෙලොවේදිම අනේමේ පව් මා අතින් සිදුනා යයි කියමින් අපායේ ඉපදුන විට බොහෝසේ පසුතැවෙන්නේ. ධම්මපද අට්ඨකථා ඇසුරින් සරල සිංහල බසින් අමාදම් රස වෑයෙන විස්තරාර්ථ ධම්මපදයේ රචනා කරන්නේ පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ.